ලොව විශාලම හා බරම ජීවමාන පක්ෂියාගේ අපූර්ව තොරතුරු දැනගන්න. දෙක එකතු වන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. පැස්බරෙක් සාමාන්‍යයෙන් මීටර 2.8ක් දක්වා උසකට වර්ධනය වෙනවා. පැස්බරා කියන්නේ ලෝකයේ වේගවත්ම ද්විපාද සත්ත්ව විශේෂයයි. පැස්බරාට දිවීම සඳහාම ගොඩනැගුණු දිගු මාංශ පේශිමය පාද තියෙනවා. ඇඟිලි 3ක් හෝ 4ක් තියෙන අනෙකුත් පක්ෂීන් වගේ නෙවෙයි පැස්බරාට තියෙන්නේ එක් පාදයක ඇඟිලි 2ක් පමණයි. එමගින් පැස්බරාට වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. ඔවුන්ගේ පියවරකට මීටර 5ක් දක්වා ආවරණය කරමින් 8 කිලෝමීටර 70කට වඩා වේගයෙන් පැස්බරාට දිව යන්න පුළුවන්. 8 කිලෝමීටර 50ක ස්ථාවර වේගයක් පවත්වා ගන්නත් ඔවුන්ට පුළුවන්. මේ නිසා අනතුරුකට මුහුණ දෙන විට තර්ජනක් වන බොහෝ සතුන් අපි බෝ යන්න පැස්බරාට පුළුවන් වෙලා තියෙනවා. පැස්බරාගේ එක් එක් පාදයේ සෙන්ටිමීටර 10ක් විතර දිග නියතලයක් තියෙනවා. පලා යන එක විපල්පයක් නැවේ නම් පැස්බරාට ඔවුන්ගේ බලවත් කකුල් භාවිතා කරලා පා පහරක් දෙන්න පුළුවන්. එමගින් සතුරන්ට බරපතල හානියක් ඔවුන්ට කරන්න පුළුවන්. පැස්බරාට සිංහයෙකු මරා දැමීමට තරම් බලවත් වේගයකින් පයින් ගහන්න පුළුවන් කියලායි පැවසෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පැස්බරා තර්ජන ලක් වුණාම ඔවුන්ගේ හිස වැල්ලේ හංගනවා කියලා. ඒකට ඇත්ත නෙමෙයි. අපි දැකලා තියෙන සමහර කාටුන් වලත් එහෙම පෙන්වනවා. ඒ වුණාට හිදී ඇත්තටම සිදුවන්නේ පැස්බරා ඔවුන්ගේ හිස ඉදිරියෙන් දිගු කරලා බිමට ඇද ඉඳ ගන්නවා. රෝස, පීච් එමුදා අලු පාට වගේ වර්ණයක් තියෙන මේ බෙල්ලත් එක්ක ඔළුව වැලි සහිත බිම එක්ක හොඳට මිශ්‍ර වෙලා ඔවුන්ගේ හිස් පොළොවේ වැළලී ගිහින් වගේ පෙන්눔 කරනවා. පැස්බරා කියන්නේ සරු භක්ෂකෙක්. පැස්බරාගේ ආහාර ප්‍රධාන වශයෙන් ශාක ද්‍රව්‍ය විශේෂයෙන් මුල්, කොළ සහ බීජ වලින් සමන්විත වෙනවා. නමුත් ඔවුන් ඉදිරියට සර්පයන්, කටුස්සන්, කෘමීන් සහ මීයන් පවා ගොදුරු කර ගන්නවා. ඔවුන්ගේ ආහාර කැමිලි අඹරා ගැනීම සඳහා පැස්බරා දත්වලට ආදේශකයක් විදිහට වැලි සහ ගල් කැට භාවිත කරනවා. පරිවෘත්ති ජලය හාජීනි කරන ලද මුල් බීජ සහ කෘමීන්ගේ ජලය භාවිත කරලා පැස්බරාට දින කිහිපයක් ජලය පානය නොකර ඉන්න පුළුවන්. පැස්බරාට දහඩිය ගන්නති නැහැ. පැස්බරාට පියාසර කරන්න නොහැකි වුණත් සිසිලනේ සහ සමතුලිතතාවය සඳහා ඔවුන්ගේ පියාපත් පාවිච්චි කරනවා. පැස්බරා තම පියාපත් අධික වේගයෙන් ගමන් කරන විට ඔවුන්ගේ ශරීරයේ හැරවීමට සුක්කානමක් විදිහට පාවිච්චි කරනවා. පැස්බරා දුවන විට, හැරෙන විට, කැඩීමේදී සික්සැක් විදිහට ගමන් කරන විට සමබරව සහ පාලනයෙන් සිටීම ඔවුන්ගේ පියාපත් මත රඳා පවතිනවා. පැස්බරාගේ පියාපත් මීටර 2ක් පමණ දිගයි. ඒවා සහකරුවන් දිනා ගැනීම සඳහා පැටවුන්ට සෙවන සැපයීමට, ඒ වගේම පාදවල නිරුවත් සම ආවරණය කර ගන්නත් භාවිත කරනවා. පැස්බරන්ගේ විලෝපිකයන් වන්නේ චීතා, සිංහයන්, දිවියන්, අප්‍රිකානු දඩයම් බල්ලන් සහ තිත් හයිනාවන්. පැස්බර ජීවත් වෙන්නේ කණ්ඩායම් විදියට. ඒ ඔවුන්ගේ ආරක්ෂාවට උපකාරී වෙනවා. ඔවුන්ගේ දිගු ගෙල තියුණු පෙනීම නිසා විශාල දුරක් දැක ගන්න පුළුවන්. ඒ නිසා කණ්ඩායම එක් අයෙකුට හරි අනතුරක් ළඟා වෙනවා නම් දැක ගන්න පුළුවන්. පැස්බර ඇතැම් විට 100ක් හෝ ඊට වැඩි විශාල රැළක් තුන තමයි ඉන්නේ. නමුත් බොහෝ විට රැළ කුඩා වෙනවා. සාමාන්‍යයෙන් කුරුල්ලන් 10ක් පමණ අයත් වෙනවා. මෙම කණ්ඩායමට ප්‍රමුඛ පිරිමි පැස්බරෙක්, ප්‍රමුඛ ගැහැණු පැස්බරෙක් සහ තවත් ගැහැණු සතුන් කීප දෙනෙක්ම අයත් වෙනවා. ගැහැණු පැස්බරුන් 2 සිට 7 දක්වා වූ කණ්ඩායමක් ලබා ගැනීමට පිරිමි පැස්බරුන් අතර සටන් පවතිනවා. සියලුම ගැහැණු සතුන් බිත්තර දමන්නේ පිරිමි සතුන් පොළවේ තරම් නොගැඹුරු ලෙස හාරපු මීටර 3ක් පමණ විශාල වලක. එහි එක් වරකට බිත්තර 60ක් පමණ තබා ගන්න පුළුවන්. ගැහැණු පැස්බරෙක් වරකට බිත්තර 7ක් 10ක් අතර ප්‍රමාණයක් දමනවා. ප්‍රමුඛ ගැහැණු පැස්බරා තම බිත්තර කැදැල්ලේ මැදින්ම තබනවා. පැස්බරාට අනතුරක් දැනේ නම් ඔවුන් තම බිත්තර තාවකාලිකව අතර දමා වෙනස් ස්ථානයකට යනවා. සෑම ගැහැණු සතෙක්ටම තම බිත්තර අන් බිත්තර වලින් වෙන් කර ගන්න පුළුවන්. දිවා කාලයේදී ප්‍රමුඛ ගැහැණු පැස්බරාද, රාත්‍රියේදී ප්‍රමුඛ පිරිමි පැස්බරාද බිත්තර රැක බලා ගන්නවා. සෙන්ටිමීටර 15ක දිගිනුත් දුසින් දෙකක් තරම් වරිනුත් යෝධ පැස්බර බිත්තරේ කුරුල් ලෝකයේ විශාලතම බිත්තරයයි. එක් පැස්බර බිත්තරයක කැරලි 2000ක් විතර අඩංගු වෙනවා. ඒ වැඩිහිටි කාන්තාවක් සඳහා නිර්දේශිත මුළු දෛනික පරිභෝජනයට සමාන වෙනවා.
දින 35 45 අතර කාලයකට පස්සේ බිත්තර පුපුරලා පැටවුන් එළියට පැමිණෙනවා. පැස්බරු පැටවුන් නැති දැඩි කිරීමේදී ගැහණු සහ පිරිමි පැස්බරුන් දෙවර්ගයේම සහයෝගයෙන් කටයුතු කරනවා. ගොඩබිම ජීවත් වෙන පුෂ්ඨවංශීන්ගෙන් විශාලතම ඇස් තියෙන පැස්බරාට. ඇස් මොළයට වඩා විශාලයි. අසක විෂ්කම්බය අඟල් දෙකකට ආසන්නයි. ඒ කියන්නේ බිලියන් බෝලයක් තරම් මෙයාගේ ඇස් විශාලයි. හරි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා පැස්බරුන්ගේ ලෝකය ගැන අපූර්ව කාරණා ගොඩක් දැනගන්න ඇති කියලා. වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා අනිවාර්යයෙන්ම යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න නම් අපිව subscribe කරලා ළඟම තියෙන notification bell icon එකත් click කරන්න. එතකොට තමයි notification එකක් විදිහට ඔයාලා ළඟටම මේ වගේ videos එන්නේ. සත්තු ලෝකයේ අපූර්ව කාරණා අඩංගු තවත් මේ වගේ videos ගොඩක් මගේ channel එකේ තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා.